Hi everyone. මං හෙට පන්සලේ බස් පින්කමේ එක සතියක් බාර අරගෙන ඒ බස් පින්කමේ බණ වාරේ මම බාර අරගෙන තියෙනවා. ඉතින් මං යාළුවෝ තුන්දෙනෙක් දෙන්නෙක් එකතු වෙලා තමයි කරන්නේ. එක්කෙනෙක් මාසාංශදි කරනවා, එක්කෙනෙක් අෂ්ඨපාන පූජාව කරනවා. අෂ්ඨපාන බෙහෙත් ඔක්කොම පූජාව එයා කරනවා. මම තනිකර එන අයට කෑම බාර අරන් තියෙන්නේ. ඉතින් මම හෙට කෑම ඔක්කොම හදනවා. ඉස්සෙල්ලා මල්ලි වැඩ කරපු රෙස්ටෝරන්ට් එකේ, රොෂාන්ගේ රෙස්ටෝරන්ට් එක, මට ඒගොල්ලෝ කිව්වා ඇවිල්ලා, රොෂාන් කිව්වා සස් ඔයාට ඇවිල්ලා මේ රෙස්ටෝරන්ට් එකේ කුස්සියේ මාත් එක්ක උයන්න පුළුවන්. ඉතින් මම ඔක්කොම කෑම හදන්නේ එහේ. ඒකම මම මේ අද මල් ගොඩක් ගත්තා අපේ තීම් එකට හරියන්න පන්සලේ. දැන් මේ හාමුදුරුවෝ බණ කියන තැන මල් එක මම කරනවා කියලා කිව්වා. ඉතින් මේ කරන පින්කමේ ඔක්කොම පින් මගේ මල්ලිට අනුමෝදනා වෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ මල්ලි මගේම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒකම මගේ අම්මා තාත්තට, මේ ලෝකේ හැම කෙනාටම, මගේ පුතා මගේ මහත්තයා ඒ එක්කම හැම මේ බලන හැම කෙනාටම මේ පින් යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ පින් මේ වීඩියෝ එක බලන හැමෝටම පින්. ඒ වගේම මාත් එක්ක මේ වීඩියෝ එකේ මම කරන දේවල් මම පුළුවන් හැටියට කරන්න. මොකද ඒක ලොකු පින්කමක්. ඉතින් 70ක් 80ක් එන්න පුළුවන්. ඉතින් ගොඩාක් පිසි මං ෂොපින් කරලා, ෆුඩ් ඔක්කොම ෆුඩ් ෂොපින් කරලා එහෙම තියෙන්නේ. මේක මං සිංහලෙම කරන්න හිතුවේ, මොකද මේක තේරුම් යන්නේ සිංහල කට්ටියට විතරක් හින්දා. ඕකේ, thank you. රැඳින්න. මෙන්න මං හදලා ඉවරයි මල්ලක. ලස්සනද? අනේ මං හරි ආසාවෙන් ඉන්නේ බණ කියන තැනට මේ මල්ලක තියන්න. මේක තමයි මං හදපු මල්ලක. මට මල් හදන්න ඉච්චර දන්නේ නැහැ, උනාට මල්ලක හැදුවා. Thank you. ඔන්න දානේ බඩෝ. දානේ හදන්න යන්නේ, දානේ නෙමෙයි, මොනවද? චිකන්. ඔද ෆෘට් සලාඩ් එකට බඩු ඔන්න හදලා ඉවරලා ඉතුරු ටික පෙන්නන්න. හලෝ සසන්ති. Thank you. තෙම්පරාදුව කරෙක්තු එකේ දැමන ඔන්න ටිකිරි ගතිීම ටික්ටොක් එකේ මට වැඩි මෙන්න පරිප්පු ට්‍රාන්ස්ෆරින්. Thank you.
ගෙනිච්චා තනුජ නේද? සසංග ජයසේකර තරුණ මහත්මයාට අපි පරලෝක වශයෙන් අනුමෝදන් කරනවා. ඒ වගේම නිලූපානුන මහත්මිය, ඒ වගේම දැනත් පෙරේරා පියාණන් වහන්සේ, සෝමා ෆනාන්ඩු මෞතුමිය, ඒ වගේම දයානන්ද චන්ද්‍රසේන මහත්මයා කියන පුලුන් ආදරෙන් කියන්නේ පුලුන් පසිදු සසංග ජයසේකර ඒ තරුණ මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන්නට විශේෂයෙන් මේ පින්කම සිද්ධ කරන අයතුමිය, ඒ වගේම තමන්ගේම සහෝදරියක් හැටියට කටයුතු කළ ඊට වසර කීපයකට පෙර මිය පරලොව ගිය ඒ නිලෝපානෝන මහත්මියත් සිහි කරලා පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ඇතුළු මිය යන්නට යෙදුන සියලුම ඥාතීන් සිහිපත් කරලා පින් දෙන්නට, ඒ වගේම අපේ ප්‍රියන්ති නෝන මහත්මියගේ මිය පරලොව යන්නට යෙදුන ආදරණීය ඔකේ මෙන්න අපේ කෑම ටික. එයා ගලවන්නෙම නෑ. අර මගේ අර තව එක්කෙනෙක් ඉන්නවා. සුපත්තිවා